ශ්‍රී ලාංකේය දේශපාලන ඉතිහාසය තුළ සැබෑ මහත්මා දේශපාලනඥයෙකුගේ භූමිකාවට නව අර්ථකථනයක් දුන් සුසිල් ප්‍රේම්චන්ද් අමාත්‍යතුමන් උපත ලබන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ නුගේගොඩ ගංගොඩවිල ප්‍රදේශයේදී. මෙරට කීර්තිමත් බුද්ධිමතුන්ගේ තෝතැන්නක් බඳු නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය ලබන එතුමන් 1977 වසරේ ලංකා බැංකුවේ සේවයට එක්වන එතුමන් 1982 වසරේදී කොළඹ විශ්වවිද්‍යාලයේ නීතිය පිළිබඳ උපාධිය ලබා ගත්තේය. 1985 වසරේදී නීතිවේදියෙකු ලෙස දිවුරුම් දී කොළඹ මහා අධිකරණයේ අපරාධ නඩු පිළිබඳ විශේෂිත නීතිඥයෙකු ලෙස ප්‍රකට වන එතුමන් සිය වෘත්තීය කුසලතාවලින් ශේෂ්ත්‍රයේ කාගේත් අවධානයට ලක්වින. ඒ අතරතුර එතුමන් කවදත් විශ්වාස කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලන දර්ශනය අර්ථේ දේශපාලනයට පිවිසියද සිය අධ්‍යාපන ජීවිතයෙන් ඈත් නොවී තව තවත් ස්වකීය අධ්‍යාපන වපසරිය පුළුල් කරගන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන ආයතනයට එක් වෙමිනි. එහිදී 2004 වසරේදී රාජ්‍ය පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධිය එතුමන් හිමිකරගත්තේය. එමෙන්ම ඇමරිකාවේ හාවඩ් විශ්වවිද්‍යාලයේ කෙනඩි අධ්‍යාපනාංශයෙන් රාජ්‍ය පරිපාලනය පිළිබඳ පාඨමාලාවද එතුමන් සම්පූර්ණ කළේය. අදද තව තවත් දැනුම සොයා යමින් ස්වකීය බුද්ධිපතේ විහිදුවන එතුමන් ගෞරවනීය වෘත්තීය දිවියෙන් දේශපාලන කර්ලියට එතුමන් 1991 වසරේ පියනගන්නේද සුබෝහදී යහපත් දේශපාලන සංස්කෘතියක සලකුණක් ලෙසිනි. 1991 වසරේ කෝට්ටේ නගර සභාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අතලකුණින් තරඟ කරන එතුමන් එහිදී කෝට්ටේ උපනගරාධිපතිවරයා ලෙස තේරී පත්වින. 1993 වසරේ බස්නාහිර පළාත් සභා මැතිවරණයට කොළඹ දිස්ත්‍රික්කෙන් නාම යෝජනා ලබන එතුමන් එම මැතිවරණයෙන්ද ජනතා විශ්වාසය ඉහලින්ම ලබමින් බස්නාහිර පළාත් සභාවට තේරී පත්වින. පළාත් සභාවේ මන්ත්‍රීවරයෙකු ලෙස වසරක් ගෙවෙද්දීම එහි අමාත්‍යවරයෙකු බවට පත්වන්නට වරම් ලබන එතුමන් එතනින් තවත් වසරක් ගෙවෙද්දී බස්නාහිර පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස පත්වින. යළිත් 1999 2000 පළාත් සභා මැතිවරණයට මහ ඇමති අපේක්ෂකවරයා ලෙස ඉදිරිපත් වුණු එතුමන් යළිත් මහ ඇමති ධූරයට පත්වන්නේ දිස්ත්‍රික්කයේ ඉහළම මනාප ලබමිනි. පළාත් සභාවෙන් කළ හැකි උපරිම ජනතා සේවය පළාතේ ජනතාවට ලබා දෙන්නට කටයුතු කරන අතරේම ඒ සඳහා පළාත් සභාව මෙහෙයවන්නටද එතුමන් පෙරමුණේ සිට කටයුතු කළේය. 2000 පාර්ලිමේන්තු මැතිවරණයේදී ගරු සිරිමා ආර්.ටී. බණ්ඩාරනායක මැතිනියගේද ආශිර්වාදයෙන් අත්තනගල්ල ආසනයේ කේන්ද්‍ර කරගනිමින් ගම්පහ දිස්ත්‍රික්කයට තරඟ කළ එතුමන් ගම්පහ දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලබමින් පාර්ලිමේන්තුවට තේරී පත්වින. පළමු පාර්ලිමේන්තු ප්‍රවිෂ්ටයේදීම මෙරට අධ්‍යාපන අමාත්‍යංශය වැනි අතිශය වැදගත් අමාත්‍යංශයක අමාත්‍ය ධුරයක් දැරීමේ වරම් ලබන එතුමන් එහි වගකීමද උපරිමයෙන් ඉටු කළේය. දෙදහස් හතර වසරේදීද යළිත් කොළඹ දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසෙන සුසිල් ප්‍රේම්ජයන්ත් අමාත්‍යතුමන් එම රජයේ විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා ලෙස පත්වින. ජනතාවට ඍජුව බලපාන ක්‍රියාවලියක් සහිත එම අමාත්‍යංශයේ වගකීම ඉතා ඉහලින් ඉටු කරන්නට එහිදීද එතුමන් සමත් වෙන. නොරෙච්චෝලේ සහ ඉහළ කොත්මලේ වැනි ව්‍යාපෘතීන් ආරම්භ කිරීමම ඊට කදිම නිදසුනකි.
2005 වසරේදී යළිත් අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යවරයා බවට පත්වන එතුමන් මෙරට පාසල් හා උසස් අධ්‍යාපන ක්ෂේත්‍රවල ඔඩුදුවා තිබුණු ගැටලු රැසකට පිළිතුරු සොයන්නට අදාළ පාර්ශ්වයන් සමග ඍජුවම කටයුතු කරමින් සමත් වෙන. 2010 වසරේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදීද යළිත් කොළඹ දිස්ත්‍රික් ජනතාවගේ විශ්වාසයෙන් පාර්ලිමේන්තු අසුනක් දිනා ගන්නට එතුමන්ට හැකි වෙන. මෙවර අතිගරු ජනාධිපතිතුමන් මෙරට ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍ය ධුරය එතුමන්ට බාර කළ අතර 2013 වසරේ පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යවරයා ලෙස පත්වන්නට සුසිල් ප්‍රේමජාන්ත් අමාත්‍යතුමන්ට වරම් ලැබින. අදද එම අමාත්‍යංශය මගින් මහින්ද චින්තන ඉදිරි දැක්ම පූර්වාදර්ශයක් කොට තබා ගනිමින් නිවැරදි හා සාර්ථක සේවයක් සලසන්නට එතුමන් සමත්ව සිටි. මේ සියලු දේශපාලන වගකීම් දරූ දරණ එතුමන් දේශපාලනයට පිවිසිදා මෙන්ම අදද හදවතින්ම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයකි. එක්සත් ජනතා නිදහස් සන්ධාන බාලේකම් ධූරයට අමතරව 2005 වසරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සහකාර ලේකම් ධූරයට පත් වූ එතුමන් 2010 වසරේ සිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ උපසභාපතිවරයා ලෙස කටයුතු කරයි. උපන් මෞබිම වෙමින් ස්වකීය යුතුකම් කොටස ඉතා ඉහලින් ඉටු කළ සුසිල් ප්‍රේම්ජාන්ත් අමාත්‍යතුමන් යුනිස්කෝවේ විධායක කමිටු සමාජිකත්වයේ ධර්මින්ද අප රටට මහත් ගෞරවයක් එක්කලේය. 2000 වසරේ දකුණු අප්‍රිකාවේ කේප් ටවුන්හි පැවති අධ්‍යාපන අමාත්‍යවරුන්ගේ සමුළුව 2008 වසරේ වාලාලම්පූර් අධ්‍යාපන අමාත්‍යවරුන්ගේ සමුළුව ලන්ඩන් නගරයේ පැවති අධ්‍යාපන අමාත්‍යවරුන්ගේ සමුළුව චීනයේ බීජින් නගරයේ පැවති අධ්‍යාපන අමාත්‍යවරුන්ගේ සමුළුව ආදීදීද අප රට නියෝජනය කළ එතුමන්ට 2008 වසරේදී බිල් ගේට්ස් ඉනනතුව බ්‍රිතාන්‍යයේ චාල්ස් කුබුරු චීන අගමැති වෙන් ජියාබාවෝ ආදීන්ට මුණ ගැසෙන්නට අවස්ථාව සැලසින. එකවසරේ ඓතිහාසික කඩුවෙල පුරවරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක ධූරයට පත්වන එතුමන් අදද කඩුවෙල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රමුඛ මැදමාවතේ දේශපාලන සගයරට ආදර්ශවත් නායකත්වයක් දෙනු ලබයි. මෙරට බිම්මට්ටමේ දේශපාලනයේ සිට ජාතික දේශපාලනය දක්වා ගමන් කරද්දී ඉතා හිතේශවන්තව බැඳුණු එතුමන් සෑම විටම සිය පාක්ෂිකයාගේ එමෙන්ම පොදුවේ මහජනතාවගේ ගැටලු ඉතාමත් හොඳින් හඳුනා ගනිමින් ඔවුනට ලබා දිය හැකි සියල්ල ලබා දෙන්නටද කටයුතු කළේය. දශක කීපයක් ශ්‍රී ලංකේ ජනතාව වෙනුවෙන් සිය සේවය නිර්ලෝභීව හිමිකර දුන් සුසිල් ප්‍රේම්ජාන්ත් අමාත්‍යතුමන් නිහතමානී කාර්යශූර මෙන්ම පරමාදර්ශී
දේශපාලන චරිතයක් ලෙසද අපට හඳුනාගත හැකිය. සුසිල් ප්‍රේමජයන්ත් අමාත්‍යතුමනි, සමස්ත ශ්‍රී ලාංකේය ජනතාව වෙනුවෙන්, කඩුවෙල ජනතාව වෙනුවෙන් ඔබ කළ සේවය තව තවත් ඉදිරියට විස්තරණය කරමින් ජනතාව සමග තවත් විජයග්‍රහණ කරා ගමන් කරන්නට ඔබට චිරන් ජයතු. මම තමුන්නාන්සලා වෙනුවෙන් සංධානයේ ලේකම්වරයා හැටියට පක්ෂේ මහලේකම්තුමත් එක්ක පක්ෂයනිකුත් ප්‍රධානින් එක්ක අපේ යුතුකම අපි ඉටු කළා. තමුන්නාන්සලගේ යුතුකම තමුන්නාන්සලා ඉටු කරන්න, අගමැති දරුවන්ට පත් කරන්න සංධාන ආණ්ඩුවක් 115කට වැඩි මන්ත්‍රී සංඛ්‍යාවක් එක්ක පත් කරන්න බුලත්කොළේට සංධානයට මහින්ද රාජපක්ෂ මැතිතුමාට සියලුම අපේක්ෂකින්ට ජය වේවා.